අද යම් කිසි කෙනෙක් කිතනවා නම් ඔය රැස්වීම වලට සෙනගාවේ ඡන්දෙ දෙන අය කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද ඔය අද කණ්ඩායමක් හැටියට ඔවුන් පොඩි ව්‍යවසායකයක් ඇති කරගෙන තියෙනවා මේ රටවටේ රැස්වීම වලට යන්නට. විශේෂයෙන්ම දවසට රැස්වීම 3ක් හෝ 4ක් පවත්වන ඒ අයට මට කියන්නට තියෙන්නේ, ඔබට මේ රැස්වීම සඳහා සල්ලි දෙන කවුරු හෝ කොළඹ කේන්ද්‍රීය ජාවාරම් කාරීන් හෝ විදේශීය ආයෝජනයක් වෙලා තියෙනවා නම් ඒක බොහොම බරපතල තත්ත්වයක්. ඒ නිසා මම යෝජනා කරනවා ජනතාවට මේ සෙනග දිහා බලලා තීරණය කරන්න එපා රැල්ල කොහෙටද තියෙන්නේ කියලා. ජනතාව තීරණයක් ගන්නවා මේ පාර ඔවුන් ප්‍රාර්ථනා කර වෙනස ඇති කර ගැනීම සඳහා. අපි මේ ඉදිරිපත් කරපු විකල්පය තුල මේ ප්‍රායෝගිකත් තාර්කික වැඩපිළිවෙල තුල මිනිස්සු නැවත හිතන්න පටන් අරන් තියෙන බවයි මට පේන්නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන එක තාත්තට වැඩිය මමයි ඉදිරිපත් කරේ කියන වගේ කියලා තිබුණා. ඔබතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන මොකද කියන්නේ? කනගාටුවට කාරණේ තමයි අර තුන් වේල කන්න බැරි අයට තුන් වේල කන්න දෙනවා, තුන් වේල කන අයට ගස් ලැබු දෙනවා, ගස් ලැබු කාලය වරුණාට පස්සේ ගස් ලැබු ජූස් දෙනවා, ඊට පස්සේ සෙරෙප්පු දෙක නැති අයට සෙරෙප්පු දෙක දෙනවා, සෙරෙප්පු තියන අයට සපත්තු දෙනවා, සපත්තු තියන අයට මේස් දෙනවා, මේස් තියන අයට ලේස් දෙනවා කියලා කිව්වා. දැන් අවාසනාවකට වගේ මේ අපේ දම්පාටින් සඳ බැස යන්න සූදානම්. මේගොල්ලත් මොකද කියන්නේ? ඒගොල්ලත් ඒකම කියනවා. මේක තමයි මේ දේශපාලන මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ. දැන් ඒගොල්ලන්ට නම් ලැබෙන්නේ තිය යාළුවන්ගෙන්නේ. ඔබතුමාට යාළුව සල්ලි දෙන්නේ නැද්ද? සැබෑ ව්‍යවසායකයෙකුට බෑ ඔය බිලියන් ගණන් වියදම් කරන්න, මිලියන් ගණන් වියදම් කරන්න. ඔවුන්ට එහෙම ශක්තියකුත් නැහැ. ඒක කරන්නට පුළුවන් අර කළු ආර්ථිකයේ සිටින ජාවාරම්කාරයන්ට විතරයි. තාර්කිකව බලලා, උපාය මාර්ගික වැඩපිළිවෙලත් බලලා, තමන්ගේ ජීවිතේ වෙනසක් වෙන බව දැනගෙන, තමන්ගේ ආර්ථිකයේ වෙනසක් වෙන බව දැනගෙන, තවදුරට අපි හොරුන් ප්‍රවර්ධනය කරන්නේ නැහැ කියන ඒ අදහසින් ඒ කතිරය තරුව ඉදිරියේ ලකුණු කරන බවයි මගේ විශ්වාසය.